මැදිවර්ති සේවයේදී KU සරච්චන්ද මැතිතුමනි, ඔබතුමා දේශපාලනය ගැන අනාවැකි කියන්න පටන් ගන්න දැන් කොපමණ කාලයක් වෙනවද? මම දේශපාලන අනාවැකි ගැන කියන්න පටන් ගන්න දැන් අවුරුදු 15ක් පමණ වෙනවා. එතකොට මේ සඳහා ඔබතුමාට තියෙන වෘත්තීය පළපුරුද්ද මොකක්ද? මම පරම්පරාගත ජ්‍යොතිර්වේදියෙක්. ඒ වගේම මම ඉන්දියාවේ ගුරුකුල වලින් ජ්‍යොතිෂ්‍ය ආදාරලා තියෙනවා. මම දැනට ජ්‍යොතිෂ්‍ය විශාරද උපාධියක් දරනවා. ඒ වගේම ලංකාවේ ජ්‍යොතිෂ්‍ය ගුරුකුලයක මානස ගුරුකුලයේ ප්‍රධානී හැටියටත් මානස ජ්‍යොතිෂ සංග්‍රහය කියන සංග්‍රහයේ කතුවර හැටියටත් කටයුතු කරනවා. මම ඔබතුමා මීට පෙර දේශපාලන අනාවැකි කියලා තියෙනවා. ඒව හරි ගිහිලා තියෙනවා ඔබතුමා ප්‍රකාශ කරපු දේවල්. ඔව් මම කියපු අනාවැකියක් තමයි මෑතකදී බයඹ පළාත් සභා මැතිවරණයෙන් එහි ප්‍රධාන ඇමති අපේක්ෂක දයාසිරි ජයසේකර මහත්මයා ලක්ෂ 3කට වැඩි මනා ප්‍රමාණයක් කරගෙන මහ ඇමති වෙනවා කියලා කියපු එක. ඒ සම්බන්ධයෙන් කොහෙද ප්‍රසිද්ධියේ ප්‍රකාශ වුණේ පුවත්පත් මගින්ද? ඒ සම්බන්ධයෙන් පුවත්පත් වල පළ වුණා. විශේෂයෙන්ම වෙබ් අඩවිය වල පළ වුණා. මම හුඟක් මගේ අන්තර්ජාලයේ තමයි මගේ ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. ඒ පිළිබඳව ජයසිරි ජයසේකර මහත්මයා මොනවද කිව්වේ ඔබට? ජයසිරි ජයසේකර මහත්මයා මේ ගැන අනාවැකි පළ කරන්න හේතුුනේ එතුමාගේ කේන්දරය අනුව ඔහු මහැමති වෙන්නේ නැහැ කියලා එක්තරා ප්‍රවීණෙක් කියලා තිබුණා. මම ඒක දැකලා තමයි එතුමාගේ කේන්දරය එතුමා හම්බෙලා අරගෙන එතුමාටම ප්‍රකාශ කරා එතුමා ජයග්‍රහණය කරනවා කියලා. එතුමා ප්‍රසිද්ධිය කියලා තියෙනවා. මං කියපු අනාවැකිය හරියටම හරිද? එතුමා ඔච්චර දේශපාලන අනාවැකිය කියනවනම් මේ මීට කලින් ප්‍රකාශ කරපු ඔය හරි ගිය වගේ වැරදිච්ච තියෙනවද? මං කියපු අනාවැකි බොහොමයක් හරි ගියා. පසුගිය කාලේ එකම එක අනාවැකියක් වැරදුනා. ඒ තමයි 2010 දී සරත් පොන්සේක මහත්මයා ජයග්‍රහණය කරනවා කියපු අනාවැකිය වැරදුනා. පසුව මට ඒත්තු ගියා මේ යම් කිසි මැතිවරණ අක්‍රමිකතා දූෂණය වැනි දේවල් නිසා මගේ අනාවැකිය වැරදුනා වෙන්න ඇති කියලා. හොඳයි, පසුගිය ජනාධිපතිවරණ ජයගන්න අපේක්ෂක ගැන ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළාද? ඔව් මම මේ ලංකාදීප වෙබ් අඩවියටත් ප්‍රකාශයක් කළා. ඒ වගේම අන්තර්ජාලය තුලත් මම ප්‍රකාශ කළා. ඒ වගේම ශ්‍රී ටීවී කියන ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂ විවාදයකට සහභාගී වෙලා මම කිලින්ම කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වෙලා අභිනව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා කියලා නිසකව. ඒ ඔබ ඒ කියපු අනාවැකි ආකාරයෙන් හරි ගියාට ඔබතුමාට සන්තෝෂයක් තියෙනවද? කවුරු හරි ඒ ගැන අගය කිරීමක් කළාද? මට අගය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මට ඕන කරන්නේ මහ ජනතාවට සත්‍ය තොරතුරු වටහා දෙන්න. මොකද උගාක් වෙලාවට ජ්‍යොතිෂ්‍යවේදීන් ජනතාව නොමග යවනවා. ඒක වළක්වන්නයි මට අවශ්‍ය. හොඳයි, දැන් අපි බලමු ඉදිරි මහමැතිවරණේ ඇවිල්ලා තියෙනවා. ඒ මහමැතිවරණේ වැඩි වාසිය ලැබෙන්නේ මොන පක්ෂයේ කියලා ඔබතුමාගේ ජ්‍යොතිෂ ඥානය අනුව තේරෙන්නේ කොහොමද? ජ්‍යොතිෂ ඥානය අනුව මේ අපි බලන්නේ සාමාන්‍යයෙන් අනාවැකි කියනකොට ඒ ඡන්දේ පවත්වන දවසේ තත්කාල කේන්ද්‍රය. මේ තත්කාල කේන්ද්‍රයේ අගෝස්තු මාසේ 10 වෙනිද උදේ 7ට ඡන්දේ පවත්වන වෙලාවේ සිංහ ලග්න කේන්ද්‍රය ආරම්භ වෙනවා. මේ ලග්නේ ඉන්නවා බුධ ග්‍රහය. මේ බුධ ග්‍රහය කියන්නේ කොළපාටයිති ග්‍රහය. ඒක නිසා කොළපාටයිති පක්ෂයට තමයි එදාට ජයග්‍රහණය අම්බ වෙන්නේ. ඔබතුමා ඒක ස්ථිර කරලම කියනවද? ඔව් ස්ථිර කරලම කියන්න පුළුවන්. එක්සත් ජාතික පෙරමුණ පැහැදිලි විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණා මේ මැතිවරණයේ. හොඳයි, ඒ සඳහා දැන් මහින්දව රාජපක්ෂ මහත්මයාගේ ආගමනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් බලපෑමක් සිද්ධ වෙයි කියලා ඔබගේ තත්කාලයට පෙන්ලා නැද්ද? ඇත්තට වශයෙන්ම කියනනම් මේ මැතිවරණය මීට මාස 3කට ඉතර ඉස්සලා තිබ්බනම් ජයග්‍රහණය කරන්නේ මේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. නමුත් මේ ජනාධිපතිවරණයට මේ මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පැමිණීම තමයි මේ පක්ෂයට ලොකු අවාසියක් වෙලා දෙන්නේ. මොකද එතුමාගේ කේන්දරේ උගත නරකයි. අපි පසුගිය ජනාධිපතිවරණයේදී කිව්වා එතුමාට ඒ රාෂ්ට්‍ර කපලයක් තියෙනවා. ඊළඟට බාධක ග්‍රහයාගේ මහදසාව යන්නේ. ඊටාම නරක කාල පරිච්ඡේදයක් තියෙන කෙනෙක් පස්ස නායකත්වයේ දන්නකොට පක්ෂයටත් ඒක බලපානවා. හොඳයි, ඔබ ඔය කියන විදිහට කොළපාට ජයග්‍රහණය කරනවා නම් ඉදිරියේදී බිහිවෙන නව රජයේ අගමැතිවරයා වෙන්නේ කවුද කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්ද? ඔව්, නිසකවම රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරය ගැන මම ලොකු විග්‍රහ කරා පසුගිය කාලේ. පසුගිය නොවැම්බර් වලට කලින් එතුමාට ජයග්‍රහණය පිළිබඳ කිසිම හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ පසුගිය නොවැම්බර් වලින් පස්සේ එතුමාගේ ඒරාෂ්ට්‍රයේ අවසාන වුණා. ඒ ඒරාෂ්ට්‍රයේ අවසාන වෙලා එතුමාගේ දැන් බුධ සෙනසුරු මහදසාවේ රාහු අන්තරය යන්නේ. මේ රාහු කියන්නේ එතුමාගේ ආත්මකාර්කයා. ඉතින් එතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනවා මේ අගමැති වෙන්න මේ මහමැතිවරණය. එතකොට එතුමාට කොච්චර කාලයක් ඔය ඒරාෂ්ට්‍රයේ මහා අපල දසාව තිබිලා තියෙනවද? එතුමාට 2004 ඉඳලම 2014 වෙනකම් මේ ඒරාෂ්ට්‍රයේ තිබුණා. හොඳයි, දැන් එක්සත් ජාතික පක්ෂ ආසනයේ ඔබ ඔය කියන විදිහට ජයග්‍රහණය කරනවා නම් මේ මැතිවරණයේ ආසන කොපමණ දිනා ගනී කියලා ඔබට පේනවද? මගේ ජ්‍යොතිෂ දැනුම හා ගණනය කිරීම අනුව මගේ මම හිතනවා එක්සත් ජාතික පක්ෂයට ආසන 120කට ආසන්න ප්‍රමාණයක් හෝ ඒ සමාන ප්‍රමාණයක් ගන්න පුළුවන් මේක. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානය කොපමණ ලබා ගනී කියලා? ඒගොල්ලන්ට ඊට වඩා 100කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. දැන් ඔබ ওই විදිහට කියනවා නම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ හොඳ නැහැ, නරක දසාවක් තියෙන්නේ කියලා. ඔහුගේ ඉදිරි දේශපාලන අනාගතේ කුමක් වෙයි කියලා ඔබට පේනවද?
itu mata wadah sulusu benda tipu ini itu mata nihanda wisrama dia gatakan mereka. Namun itu mata naraka wilayah ke candi atiba. Naraka wilayah ke nisa peraduna. Ewa agama eh mati edi tawat-tawat itu mata pasu pasu hamba ya no. Egin ini itu mata tipu nu tatkah palleh atiba ini katamai. Kau tahu deng, ohoge pasu ohoge puta desa pan tevil lain nade. Ohoge irana mukumak ke ikilah hitena dohut idiri edi desa pan naik ke ikim hakia otibi non. Mama nang hitanya nih ema biikila. Ita heitu a. Ini itu, makudha itu mal kendera mama budjaliko periksa kalan ya. Namun Mahinda Rajapaksa mahata agi putra istana kita periksa kiri, jadi putun teh daram wasida agi tatkya kanagi teh penan ya. Hodai, janata mukti peramun tatkya kan obro kohon tepi ini. Oh, me chande bawatran da usi janata mukti peramun te adal grahaya mana kuja grahaya, khatakar asih ino. Dolosnya, ini anu janata mukti peramun te sahena jayagrahanya, ekan asan matting sahena jayagrahanya klabi me kaya utiya. Undai, ekennya pasukie metiwanan itu var mahametiwanan itu wada, wedi jayakrahanen mevar orang tatte ekila dobi tani. Pasukie metiwanan itu janadipatiwanan itu wada, wedi jayakrahanya kiksa jati pasir lebet lebuwa. Ewagemu pasukie janadipatiwanan itu lebu chandra pramane wat, kiksa janata nidhasang dani itu leba agni mudhakiwinne, janata yuktiwanan itu sahena chandra pramane ag metiwanan leba agni. Undai, sarat ponsega mahatna taniam idir patila cipta. Ohuge jayakrahanen kan obroku mau taksirukan pulang. Sarat ponsel kemahatnya ke indra itu mangi dah hundi periksa kalau dia no, ek indra no, itu mana itran luku jayak dhanya asal mati mila bagan deh, samaan jayak dhanek kena. Mudah, me meti orang ni mangi tane Lanka suwisesi desa pan meti orangnya ki me boh idak ada dia no, me desa pan ni idiri wisesa sidu weim daksa dawecesa wediye kide robo tu mana penila tiarat monohar wisesa sidu wei kiela. Me aurud da aram pemenek utah, mama kiu ana wikiya, eta mai. Mee Lanka kendre Lakna adipati Senasuru gahaya ushika rasi itu ya nama, evagemu guru gahaya ushika rasi ini nama. Namun dalam pasugiya masa, ekanya pasugiya Juni masa, mee guru gahaya gya Singha rasi itu. Mee Kataka rasi itu lah Singha rasi itu gya. Mee Singha rasi itu gya hang, arah guru gahaya wising Senasuru dekhi mau ini uta, Senasuru gahaya wising guru ada kini nama. Mee yang penane janata abade visal masing jaya dhan lebena kala sih mama kideri. Visesnya mana janat wartaman janadipati itu mage kendera ita balwat. Eni sa itu mata lebena jaya dhan yang kiri time mereka penung kerane. Eni sa itu mage palani kideri lekere am tawasi saktiya mee meti warni kure lebena. Muda ita matara podoe gat kala desa paling obat agi hilla. Kideri di rata anagatya subasidya kohamide kalakolalatiya ida anaturu karadaratiya. Dobo tu mata eva dakin da pulanggalati nana. Lanka abade Senasuru gahaya ucce velahe dia auru tiak. Egan ucce rasi dene kang auru tiak kidiya. Mee awal tu dia mana langkah orang orang keluarga apa leh hati puna. Dan mee senasuru ucapan bela gila. Dan ini senasuru ucapan kerasi. Itu korang mee kalah sih mawen korang jangan kau berarti bici pi dan ini neti bela. Langkah ini jati badi kolahar ini dia neti bela. Negeri dah bantai. Ini bagi jangan kau berarti honda kalah aku dah bina okelah kian pula mee ini kalah sih maw. Hari.